අයිබෝන් SLTUK YouTube channel එකට අද දවසේ සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට ඊයේම green card video එක දැම්ම. ඒ කියන්නේ application එක දාන්නේ කොහමද කියලා මාත් එක්කම application එක fill කරලා ඒ application එක කරගෙන ගියා. ඉතින් මේ video එක බලලා ගොඩක් අය දැන් මේනකොට apply කරලා තිනවා. නමුත් දැන් ඕගොල්ලෝ ඇත්තටම කරපු වැරද්දක් ගැන තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට මම මීට කලින් videos දීලා තිනවා. කොහොමද මේ අවශ්‍ය qualifications තියනවද කියලා බලාගන්නේ. මේ green card apply කරන්න අවශ්‍ය කරන ඡායාරූප කොහොමද හදාගන්නේ. ඉතින් ඒ පිළිබඳව මම කලින්ම කතා කරලා තිනවා. ඉතින් මට තේරෙන්නේ නැති කාරණාව තමයි ඇයි ඕගොල්ලෝ මේ දේවල් දැනුවත් කරගන්නේ නැත්තේ, ඒවා බලලා ඒ අවශ්‍ය දේවල් දැනගන්නේ නැත්තේ ඇයි කියලා. මොකද දැන් ඔයගොල්ලෝ apply කරන්න ගියාට පස්සේ අමාරු වැඩ නිසා තමයි මම මේ දේවල් කලින්ම ඔයගලන්ට පැහැදිලි කරලා තිබුණේ. ඒත් එක්කම ඉතින් දැන් මේ කොහොමද ඉතින් ප්‍රශ්නේ ඇති වෙලා ඉවරයිනේ. ඉතින් ඔයගොල්ලෝ apply කරගෙන යනකොට දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙන්න තමයි ඇත්තටම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකවත් අඩුම ගානේ අවසන් වෙනකම් බලන්න. එතකොට ඔයගලන්ට යම් කිසි ගැටලුවක් ආවොත් එහෙම බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒක හදා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙහෙම කියන්න හේතුව තමයි දැන් ඊයේ දාපු green card වීඩියෝ එක විනාඩි 20කට ආසන්න වීඩියෝ එකක්. නමුත් ඒකේ view duration එක තියෙන්නේ විනාඩි 5ක් විතර. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක ෆිල් කරන එකවත් ඉවරනකම් කරලා නැහැ. ඒකෙත් නිකන් යන්තම් බලාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉතින් ඊට පස්සේ එන ප්‍රශ්න වලට ඔයගොල්ලන්ට පිළිතුරු හොයාගන්න වෙන්නේ අපහු තව කොහේ හරි තැනකින් විස්තර හොයාගෙන තමයි. ඒක නිසා මේ වීඩියෝ එකක් දාන්නේ විනාඩි ගාණක් තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට බලන්න නැතුව විනාඩි 5කට ඔයගොල්ලන්ට ඔක්කොම ටික කියලා ඒකුරු ටික නිකන් අපි කතා කර කර ඉන්න එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒකත් පැහැදිලි කරනවා. ඉතින් එහෙනම් දැන් ඊයේ දවස් ඇතුළත ඔයගලන්ට ආපු ප්‍රශ්න කීපයක් මගෙන් අහලා තිබුණ දේවල් වලට මම මෙතනදි පිළිතුරු දෙන්නම්. මෙතනදි බලන්න ඔයාලගේ ප්‍රශ්නේ තියෙනවද? ඒකට කොහොමද විසඳුම් ලබා ගන්න කියලා. ඉතින් එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි එකින් එකට කතා කරමු. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. හරි. මුලින්ම ගන්නම් ගොඩක් අයට ආපු ප්‍රශ්නයක් වෙන්නේ මෙන්න මේ apply කරනකොට නමේ ගැටලුව. මේ පිළිබඳව ඇත්තටම මම වීඩියෝ එකෙදි කතා කරලා තිනවා. ඉතින් මෙතනදී නම විදියට මම කිව්වා ඔයගලන්ට මුල් අකුරුත් එක්ක එනවා. ඔයාලගේ වාසකම තමයි family name එක විදියට එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට middle name එක සහ first name තියෙනවා. එතනට ඔයාලා නමෙන් පස්සේ කියන්නේ වාසකමෙන් පස්සේ එන කොටස් ටික දෙකට කඩලා දාන්න කියලා තමයි මම කිව්වේ. හැබැයි සමහර අයට මේ වාසකමුත් නැහැ. ඒ කියන්නේ කෙලින්ම සමන් කුමාර ඔය වගේ නමකින් ඉවර වෙනවා. ඉතින් එතකොට ඇත්තටම දැන් ඔයාලට ස්කිප් කරලා යන්න පුළුවන් වෙන්නේ මේ ඇප්ලිකේෂන් එකේ මිඩල් නේම් එක සහ ෆස්ට් නේම් එක. ඔයාලට ඒ නම් දෙකෙන් එකක් නැත්නම් ඔයාලට ඒක හයිඩ් කරන්න පුළුවන්. නමුත් ඔයාලට වාසකම එහෙම නැත්නම් ෆැමිලි නේම් එක හයිඩ් කරන්න බැහැ. ඉතින් ෆැමිලි නේම් එක නැති කෙනෙක් නම් ඔයාලට එතන ඔප්ෂන් එකක් නැහැ ඒගොල්ලෝ දීලා ඇප්ලිකේෂන් එකේ. එහෙම නැත්නම් ඉතින් ඔයාලට ඔයාගේ නමේ පළවෙනි කොටස ෆැමිලි නේම් එක විදිහට දාන්න තමයි වෙන්නේ. වෙන ඔප්ෂන් එකක් මට නම් පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි එතන ප්‍රශ්නේ ගොඩක් අයට තිබුණා මේ නමේ ගැටලු. ඒ වගේම මගෙන් අහලා තිබුණා එක මුස්ලිම් යාළුවෙක් ඇත්තටම මට ඒකත් හරියටම උත්තරයක් එයාට දෙන්න පැහැදිලි නෑ. මොකද දැන් මට මතක දැන් සාමාන්‍යයෙන් මම දන්නේ සිංහල අයගේ කොහමද මේ වාසකම් එන්නේ, මේ නම් එන්නේ කොහමද කියලා. නමුත් අර ඒගොල්ලන්ගේ කොහමද තාත්තගේ නම හැදෙන්නේ, කොතනටද වැටෙන්නේ මේ දේ වගේ මට ලොකු අයිඩියාවක් නැති හින්දා මට එච්චර තේරුමක් නෑ. මම එයාට යම් අවබෝධයක් දුන්නා. ඉතින් වාට ඒක අවශ්‍ය විදියට ලැබුණා නම් ගැටලුවක් නැහැ. ඉතින් නැත්තම් මට සමා වෙන්න මොකද ඒක ගැන හරියටම දන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි මේ නමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට ආපු ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඒ තමයි අවුරුදු 21ට අඩු ළමයි සහ අවුරුදු 21ට වැඩි ළමයි. ඉතින් ඇත්තටම green card application එක දානකොට ඔයාලගේ ළමයි ඉන්නවා නම් ඔයාලගේ ළමයින් එකට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් එතනදී අවුරුදු 21කට වඩා වැඩි ළමයෙක් ඉන්නවා නම් එයාලා ඔයාට ළමයි වුණාට මේ ඇමරිකානු රජය විසින් පිළිගන්නේ වැඩි වීරපත් වෙච්ච නැත්නම් වැඩි හිටි කෙනෙක් විදියට. ඉතින් ඒක නිසා අවුරුදු 21කට වැඩි ළමයෙක් ඉන්නවා නම් ඔයාගේ ළමයි අතර එයාට වෙනම ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. මේ විදිහටම green card application එකක් එයාට අවශ්‍ය qualification කියන්නේ A level වගේ දෙයක් තියෙනවා නම් එහෙම නැතිනම් එයාට දාන්න බෑ. ඉතින් ඔයාට ඔයාගේ පවුලේ කියන්නේ දැන් එක ළමයෙක් අවුරුදු 21කට වැඩි අනිත් අය 21කට අඩුයි කියලා හිතන්න. එතකොට ඔයාට ඒ ඉන්න ළමයි ගාන කියන්නේ 21කට අඩු ළමයි ගාන තමයි අතන select කරන්න තියෙන්නේ. 21කට වැඩි කෙනාව එතනින් අයින් කරන්න සිද්ධ වෙනවා කනගාටුවෙන් උනත්. ඊළඟ කාරණාව තමයි මෙතනදී තවත් අය අහලා තිබුණ දෙයක් husband ඉන්නේ ඇමරිකාවේ. එතකොට එයාගේ ඩීටේල්ස් කොහොමද ෆිල් කරන්නේ කියලා. ඉතින් එතනදී කියන්න තියෙන සරලම උත්තරේ තමයි හස්බන්ඩ් ඇමරිකාවේ හිටියත් හස්බන්ඩ්ගේ උපන්න සහතික විස්තර ඒ දේවල් ඔයාලා දන්නවනේ. ඉතින් එතකොට ඔයාලට තියෙන්නේ ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට ඒ දේවල් ෆිල් කරගෙන යන්න. මොකද ඔයාලට ඔගේ දකින්න තියෙනවා ඇප්ලිකේෂන් එක දානකොට මගේ හස්බන්ඩ් ඇමරිකාවේ පුරවැසියෙක්ද නැද්ද කියලා අහලා තියෙනවා. ඉතින් ඔයාලා තිරෙක් කරන කොටස අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් ඔයාලා ඇමරිකාවේ පුරවැසියෙක්ව මේ විදිහට බඳලා ඉන්නවා නම් ඉතින් ඔයාලට මේ විදිහට green card වලට ලොකෝ ප්‍රශ්න නැහැ. මොකද ඔයාලට කොහොමද green card එකට යන්න පුළුවන් ඉස්සරහට. ඉතින් අවශ්‍ය වෙන්නේ වාට එයාගේ ඡායාරූපයක් විතරයි. ඉතින් මේ ඡායාරූපේ අවශ්‍ය විදිහට soft copy එක ගෙනගෙන upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් husband ට එහෙ ඉඳලා වුණත් ඔයාලගේ application එක ඔයාගේ details ටික දාලා fill කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි
මේ මම ඒකත් වීඩියෝ එකේදී කියලා තියෙනවා ලංකාවේ ඉන්න අයට විතරද මේක ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ලංකාවේ ඉන්නවා කියලා එකක් නැහැ. ඔයගොල්ලෝ ලංකාවේ පුරවැසියෙක් නම්, ඒ කියන්නේ ඔයා උපතින්ම ලංකාවේ කෙනෙක් නම්, ඔයාගේ උපන් සාතිකේ ශ්‍රී ලාංකික කියලා තියෙනවා නම්, ඔයාට හැකියාව තියෙනවා ලෝකේ ඕනම රටක ඉඳලා මේ ඇප්ලිකේෂන් එක දාන්න. ඉතින් ඔයා ඉන්නේ මොන රටේද මේ වෙනකොට කියන අදාල නැහැ. හැබැයි එතනදී ඔයා සිලෙක්ට් කරන්න තියෙනවා ඔයාගේ උපන් රටට පස්සේ ඔයා දැන් ජීවත් වෙන රට මොකක්ද කියලා. දැන් උදාහරණයකට සමහර අය අහලා තිබුණා මම ජපාන් වල ඉන්නේ, මම ඉන්නේ සවුදි වල. එතකොට මට මේක ෆිල් කරන්න පුළුවන්ද? මගේ ඇඩ්‍රස් එක විදිහට මම සවුදි ඇඩ්‍රස් එකද දාන්න ඕනේ කියලා. එතනදී ඔයාලට ලිපි ලැබෙන්නේ ගෙදරට සාමාන්‍යයෙන් ඔයාලගේ ලංකාවේ ඇඩ්‍රස් එකනේ. ඉතින් ඒක නිසා ඔයාලා ලිපි ලැබෙන ලංකාවේ ඇඩ්‍රස් එක එතන දාන්න. නමුත් ඔයාලා ජීවත් වෙන රට විදිහට අර රට සිලෙක්ට් කරන්න ඔයාලා වින් කරත් ඔයාලට පුළුවන් ඒ රටේ එම්බසි එක හරහා ඔයාලට මේකේ විතුරු ප්‍රොසෙස් ටික කරගෙන යන්න. ඉතින් ඔහොම තමයි ඒ ප්‍රශ්නය තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි ඡායාරූප ගැටලුව. ඉතින් මේක ගැන මම වීඩියෝස් මම මතක හැටියට මම මේ channel එක පටන් අරන් දැන් අවුරුදු දෙකකටත් කිට්ටු වෙන්න එනවා. ඉතින් මේ පටන් ගත්ත කාලේ ඉඳලම green card ගැන මම වීඩියෝ කරනවා. ඒ හැම සැරේකදීම මම ඡායාරූපය හදන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකක් දානවා. මේ සැරේ විතරයි මම දැම්මේ නැත්තේ. මොකද එකම දේ ආයෙ ආයෙ දාන්න බැහැනේ. ඒක නිසා තමයි දැම්මේ නැත්තේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් පරණ වීඩියෝ වල බලන්න ඡායාරූපය කොහොමද සකස් කරගන්නේ කියලා. ඒකේ සයිස් කොහමද? ඒකට බෑග්ග්‍රවුන්ඩ් එක මොන වගේද? ඒක කොහමද ඔයාලා ගන්න ඕනේ? ස්ටුඩියෝ එකකින්ද ගන්න ඕනේ? නැත්නම් ඡායාරූපය වලට ෆෝන් එකකින් ගන්න පුළුවන්ද? මේ හැමදේම කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලා ඒව බලන්න තියකින් තමයි ගැටලුව වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකේ දැන් ඊයේ දාපු වීඩියෝ එකේ උනා ඩිස්ක්‍රිප්ෂන් එකට ගියොත් ලින්ක්ස් දාලා තියෙනවා හැම වීඩියෝ එකකටම. ඉතින් ඔයාලට ඒව ඕපන් කරලා බලන්න පුළුවන් සහ වීඩියෝ එකෙත් මම අදාළ තැන්වලදී කාඩ් එක දාලා තිනවා. ෆොටෝ ගැන කතා කරනකොට මේ ෆොටෝ වලට දාලා කාඩ් එක දකුණු පැත්තේ උඩින් දාලා තිනවා. ඉතින් ඔයාලා ඒක බලන්නේ නැති එක තමයි ගැටලුව තියෙන්නේ. මේ වීඩියෝ එකෙත් මම දකුණු පැත්තේ උඩින් ඡායාරූපය හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එක දාලා තියන්නම්. ඉතින් එදෙනදී ඔයගොල්ලන්ට බලන්න ඔයාලගේ ඡායාරූපයේ සයිස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක වගේම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක ඉදේවල බලා ගන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එක මතක තියාගන්න වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක් වෙන්න ඕනේ. ඉතින් එක එක විදියට ඔයගොල්ලෝ ගත්ත සෙල්ෆී අරවා මේවා ට්‍රිප් ගිහිල්ලා ගත්ත ෆොටෝ එහෙම හදලා ගන්න බෑ. ඒ වගේම තමයි ස්ටුඩියෝ එකකින් ඔයගලන්ට කියලා ගන්න පුළුවන් green card photo එකක් කියලා කිව්වම ඒගොල්ලෝ අරන් දෙනවා. හැබැයි මතක තියාගන්න සමහර ස්ටුඩියෝ වලින් ඔයගලන්ට අරන් දෙන ඡායාරූපයත් මෙතනදී එලිජිබල් වෙන්නේ නැති වෙන්න පුළුවන් ඇප්ලිකේෂන් එක දානකොට. මොකද ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් තියෙනවා ඡායාරූප ගන්නකොට. මොකද ඔතන ගොඩක්ම ගැටලුව තියෙන්නේ ඔයගොල්ලෝ දැන් සමහරලාට මම අර දීලා තියෙන ටූල් එකෙන් crop කරගන්න ගියාට පස්සේ ඒක ගානට සයිස් එකට ඔක්කොම විදියට crop වෙනවා. හැබැයි upload කරාම තමයි ගැටලුව වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලා photo එක check කරන්න ගියාම තමයි ගැටලුව වෙන්නේ. ඒකට හේතුව සමහර ඡායාරූප ශිල්පීන් ඡායාරූපය ගන්නකොට මේ මූණ ටිකක් පිම්බිලා, ඒ කියන්නේ ඉදිමිලා ගතියක්. එහෙම නැත්නම් මූණ පොඩ්ඩක් ඇකිලිලා ගතියකට සමහරලාට ඡායාරූප එනවා. ඒක ඒ අයගේ ලෙන්සස් අනුව වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ඕගොල්ලෝ ගානට crop කරගත්තත් මූණ පිහිටලා තියෙන ප්‍රමාණය අනුව, මූණේ තියෙන ස්වභාවය අනුවත් ඔයාලව ඒ ඇප්ලිකේෂන් එකේදී reject වෙන්න පුළුවන් ඡායාරූපය නිවැරදි විදියට නැහැ කියලා. ඒක නිසා ඡායාරූප ගන්නකොටත් ටිකක් හොඳ ආයතනයකින් ඕගොල්ලෝ ඡායාරූපය ලබා ගන්න. එවනත් ඔයාලට ෆෝන් එකෙන් ගන්න පුළුවන්. හැබැයි ෆෝන් එකෙන් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඔයාලගේ ෆෝන්ස් වල එක එක ෆිල්ටර්ස් යූස් වෙනවා. ඒ වගේම ඔයාලගේ ෆෝන් වල එක එක කැමරා ලෙන්සස් තියෙනවා. ඒවෙන් ඕගොල්ලෝ වෙනස් කරලා ගත්තොත් එහෙම පොඩ්ඩක් ගැටලු වෙන්න පුළුවන්. මේ පිළිබඳව අර වීඩියෝ එකේදී මම කතා කරලා තියෙනවා. ඊළඟ ගැටලුව ගැන කතා කරමු. ඊළඟ ගැටලුව තමයි අධ්‍යාපන සුදුසුකම්. ඉතින් ගොඩක් දෙනෙක් අහනවා මම A level දැන් කරන ගමන් ඉන්නේ මට ඇප්ලයි කරන්න පුළුවන්ද? ඒක ඔයගලන්ට තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම ඩිග්‍රී එක කරන ගමන් ඉන්නේ A level විතරයි තියෙන්නේ ඇප්ලයි කරන්න පුළුවන්ද? ඒ වගේම තමයි A level කරලා පාස් වෙලා නැහැ. නමුත් ෆවුන්ඩේෂන් එකක් කරලා මේ වෙනකොට ඩිග්‍රී එකක් අරන් ඉන්නවා. ඩිග්‍රී එක හෝල්ඩර් කෙනෙක්. ඉතින් ඒක පුළුවන්ද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මෙතනදී කියන්න තියෙන කාරණාව තමයි අවම සුදුසුකම තමයි අවුරුදු 12ක පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීම. ඉතින් ඒ කියන්නේ A level පාස් වීම. ඉතින් A level පාස් වෙනවා කියලා කියන්නේ ඔයගලන්ට විෂයන් දෙකකට A level වල සාමාර්ථ තියෙන එක නෙමෙයි, විෂයන් තුනටම සාමාර්ථ තියෙන්න ඕනේ. ඒක S3ක් උනත් ගැටලුවක් නැහැ. ඔයාලා සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට කතා කරොත් එහෙම ඔයගලන්ට අවම සුදුසුකම A level තියෙනවා නම් ඔයාලට ඩිග්‍රී එකක් තිබ්බත්, ඔයාලට එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක් තිබ්බත් ඔයාලට A level වලින් ඇප්ලයි කරන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ බලන්නේ ඔයාට A level දක්වා අධ්‍යාපනය තියෙනවද කියලා. ඉතින් ඔයාට A level නැතිනම් ඔයා ෆවුන්ඩේෂන් එකක් කරලා ඩිග්‍රී එකක් කරපු කෙනෙක් නම් ඔයාලට මතකයි ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට ඒකේ ඩිග්‍රී කියලා සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් එතකොට ඔයාට කෙලින්ම ඩිග්‍රී එක සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාලා වින් කරාට පස්සේ ඩිග්‍රී එකේ ඩීටේල්ස් ඉදිරිපත් කරලා ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එහෙම නැතුව ඩිග්‍රී එකත් ඔයාලා කරන ගමන් නම්, ඒ කියන්නේ අන්ඩර්ග්‍රැජුවේට් විදියට ඉන්නවා නම්, එහෙම නැත්නම් A level කරන ගමන් නම් ඉන්නේ, O level කරලා A level කරලා නැතුව ඉන්න කෙනෙක් නම්, ඉතින් මේ ඇයට ඇප්ලයි කරන්න බෑ. මොකද ඔයාලා ඒ දේ කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඩිප්ලෝමා එකක් තිබුණා කියලා කරන්න බෑ. මොකද ඒකේ ඩිප්ලෝමා එක අතන සිලෙක්ට් කරන්න එකක් කියන්නේ නැහැ. ඉතින් ඔයාලට ඩිප්ලෝමා එකට කලින් A level සමත් වෙලා තියෙනවා නම් A level වලින් ඇප්ලයි කරන්න පුළුවන්. අන්න ඒ දේ මතක තියාගන්න. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් අහන තවත් ප්‍රශ්නයක් ෆැමිලි එකේ හැමෝටම ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා.
ඉතින් ෆැමිලි කියලා අදහස් කරපුවාම ඕගොල්ලෝ දැන් ඔයාලා ඇප්ලිකේෂන් එකට ඇතුළත් කරන්නේ ඔයාගේ ළමයි සහ ඔයාගේ පාර්ට්නර්වනේ. ඉතින් එතකොට ඒ අය අතරින් ඔයාලට ඕන කෙනෙකුට එකපාර ඇප්ලයි කරන්න පුළුවන්. මේ කියන්නේ හැමෝටම ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලා ක්වොලිෆිකේෂන් තියෙනවා නම්. ඒ කියන්නේ උදාහරණයක් හිතන්න ඔයාගේ ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන් ඔයාට A-level තියෙනවා නම්. හස්බන්ඩ් හරි වයිෆ් හරි ඉන්නවා නම් එයාට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. එයාටත් ක්වොලිෆිකේෂන් තියෙනවා නම්. වගේ ළමයි ලොකුයි නම් එයාලා අවුරුදු 18ට වැඩි නම් එයාලටත් A-level තියෙනවා නම් ඒත් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මතක තියාගන්න 18ට වැඩි එවනට 21කට අඩුයි නම් ඔයාලට එයාලව ළමයි විදිහට ඇතුළත් කරන්නත් පුළුවන්. ඒ වගේම එයාලට ඇප්ලිකේෂන් එකක් දාන්නත් පුළුවන්. ඒකත් මතක තියාගන්න. මොකද ඒ වෙනකොට එයාලත් A-level සමත් වෙලානේ. ඉතින් හැබැයි ඔයාලා ඇප්ලිකේෂන් දානකොට ඒ ඇප්ලිකේෂන් හැම එකකම ඒ කියන්නේ දැන් අම්මා ඇප්ලිකේෂන් එකක් දානවා නම් ඒ ඇප්ලිකේෂන් එකේ තාත්තගේ විස්තර ළමයිගේ විස්තරත් ඇතුළත් වෙන්න ඕනේ. තාත්තා දානවා නම් අම්මගේ විස්තර ළමයිගේ විස්තර ඇතුළත් වෙන්නත් ඕනේ. ඒ වගේම ළමයි දානකොට හැබැයි ඔයාලට තාත්තව අම්මව ඇතුළත් කරන්න බෑ. පැහැදිලිද මම කියන්නේ? එතකොට ඔයාලා සිංගල් කියලා තමයි දාන්න ඕනේ. ඉතින් ඔක පටල ගන්න එපා. එහෙනම් ওই විදිහට තමයි ෆැමිලි එකේ ඕන කෙනෙකුට දාන්න පුළුවන් දෙකින කාරණාවට කියන්න තියෙන්නේ. ඔයාලට ඕන විදිහකට දාන්න පුළුවන්. එහෙම ඇප්ලිකේෂන් වැඩිපුර දැම්ම කියලා ඔයගලන්ට ඒ කියන්නේ එක පවුලේ ගොඩක් ඇප්ලිකේෂන් දැම්ම කියලා ගැටලුවක් නැහැ. හැබැයි එක පුද්ගලෙක් එක ඇප්ලිකේෂන් එකකට වඩා දාන්න බැද මොන හරි වැරද්දක් වෙනවා. ඊට පස්සේ සබ්මිට් කරලත් ඉවරයි. ඉතින් ඔයා ඊට පස්සේ කරන්නේ තව එකක් දානවා. එහෙම කරොත් එහෙම දෙකම කැන්සල් වෙනවා. ඒක නිසා දැන් හිතන්නකෝ ෆැමිලි එකේ අම්මා ඉන්නවා කියලා. ඉතින් අම්මා ඇප්ලිකේෂන් එකක් දැම්ම නම් ආයේ අම්මා තව පාරක් දාන්නේ නැහැ. එයා එකයි දාන්නේ වැරදුනා හෝ නැතා. ඉතින් ඔයාලගේ ෆැමිලි එකේ ඉන්න ගාන 90 දාගත්තොත් දැන් උදාහරණයකට ෆැමිලි එකේ 5 දෙනෙක් එලිජිබල් නම් 5 දෙනාම ඇප්ලිකේෂන් පහක් දැම්මොත් ඉතින් chance එක වැඩි. හැබැයි එකම ඇප්ලිකේෂන් එක දෙපාරක් දාන්න එපා. කියන්නේ එකම පුද්ගලයා දෙපාරක් දාන්න එපා. එහෙනම් ඊළඟට තියෙන ප්‍රශ්නේ කතා කරමු. ඒ තමයි දැන් ගොඩක් හැට මම මේ වීඩියෝ එකෙදිත් කිව්වා ඔයාලේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ අවසානට එනවා ඔයාලගේ කන්ෆර්මේෂන් නම්බර් එක ඩිජිටල් සිග්නේචර් එක ඔයාලගේ අවුරුද්ද උපන් අවුරුද්ද මෙන්න මේ වගේ දේවල් ටිකක් එනවා ඔයාගේ නමත් ඇතුළත්ව. ඉතින් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න කියලා. ඉතින් එතනදී ඔයගොල්ලෝ ගොඩක් අය කරලා තිබ්බ දේ තමයි සමහර බ්‍රවුසර් එක ක්ලෝස් කරලා තිබ්බා, සමහරුන්ට ඒක සේව් කරගන්න බැරිලා තිබ්බා. ඉතින් ඒක නිසා තමයි ඔයගේ ගැටලුවක් වෙයි කියලා තමයි ඔයාලා ඒක ගත්ත ගමන්ම කිසිම දෙයක් කරන්න කලින් ඡායාරූපයක් හරි ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගෙන තියාගන්න කියලා කිව්වේ. මොකද ඕක නැති වුණොත් එහෙම, කියන්නේ ඔයාලගේ තින් බැරිලා හරි ක්ලෝස් වුණොත් එහෙම ඒක ආයෙ වට කිසිම වෙලාවක බලා ගන්න බැහැ ලබන අවුරුද්දේ මේ රිසල්ට් එක පබ්ලිෂ් වෙනකම්ම. කියන්නේ ලබන අවුරුද්දේ මැයි වල තමයි මේක පබ්ලිෂ් වෙන්නේ. ඒ වගේම ඔයාලට මේ ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරන්න පුළුවන් ලබන මාසේ 7 වෙනිදා දක්වා වෙනකම්. ඉතින් දැන් මේ ග්‍රීන් කාඩ් එක පටන් අරන් තින්නේ නොවැම්බර් 7 වෙනකම් ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ලබන අවුරුද්දේ මැයි 5 6 7 මේ දිනවලදී ඔයගලන්ට මේකේ රිසල්ට් එක හම්බ වෙනවා. ඉතින් එතකොට ඔයගලන්ට පුළුවන් ඔයාලගේ කන්ෆර්මේෂන් නම්බර් එක හොයාගන්න. ඔයාලගේ ඩීටේල්ස් වගේයක් එතන දාන්න තිනා. මම ඒකත් හොයන විදිහේ පරණ වීඩියෝලත් කතා කරලා තිනවා. එදාටත් මම ආයෙ කතා කරන්නම්. ඉතින් එතකොට ඒ ඩීටේල්ස් දාලා ඔයගලන්ට ඔයාගේ නැති වෙච්ච කන්ෆර්මේෂන් නම්බර් එක බලා ගන්න පුළුවන්. හැබැයි දැන් ඔයාලට බලන්න බෑ. ඊළඟ දේ තමයි ග්‍රීන් කාඩ් සම්බන්ධව තියෙන ලොකුම ගැටලුව. ග්‍රීන් කාඩ් එක වින් කරොත් ඇමරිකාවේ පදිංචි ස්පොන්සර් කෙනෙක් ඉන්න ඕනේ නේද කියලා. ඔව්, ස්පොන්සර් කෙනෙක් ඉන්න ඕනේ. මම ගොඩක් කලින් වීඩියෝ වලත් කතා කළා. නමුත් මේ වීඩියෝ එකේදී මම කිව්වේ නැහැ ඒක කියන්න. ඇත්තට මටත් අමතකුණා. හැබැයි ඒකෙදි මෙහෙමයි කාරණාව. ඉතින් මෙතනදි කියන්න තියෙන්නේ ඔයාලට ඇමරිකානු රජය විසින් අලියා ලබා දෙනවා හෙන්ඩෝ ඔයාලා ගන්න ඕනේ. ඉතින් හෙන්ඩෝවත් ගන්න බැරි නම් ඉතින් වැඩක් නැහැ. මොකද ඔයාලට මෙච්චර chance එකක් දෙනවා නම් ඉතින් ඔයාලට කරන්න තියෙන ඔයාලා ග්‍රීන් කාඩ් ඇප්ලයි කරපු දවසේ ඉඳලා try කරන්න. යාළුවෝ හොයන්න, එහෙම නැත්නම් හිතවත් අය ඉන්නවද නැද අය ඉන්නවද පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේම සමහර පන්සල් වලින් ඔයාලට මේ විදිහට ස්පොන්සර් එක ගන්නත් අවස්ථාව තියෙනවා. පොඩ්ඩක් කතා කරලා බලන්න. ඇමරිකාවේ මේ වෙනකොට තියෙන සමහර පන්සල් වලින් අවස්ථාව තියෙනවා කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ help කරනවා කියලා. ඒ වගේම හිතවත්ම කෙනෙක් වෙන්න ඕනේ මේ ස්පොන්සර්. මොකද ස්පොන්සර්ට ලොකු කාර්යභාරයක් තියෙනවා ඔයා වෙනුවෙන්. ඔයා මොන හරි ගැටලුවක් කරොත් ස්පොන්සර්ගේ අතින් තමයි යන්නේ. යාට තමයි වැරද්ද පැවරෙන්නේ. ඒක නිසා ස්පොන්සර් තෝරගන්න කොටත් ඉතින් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ස්පොන්සර් තෝරගන්න කොටත් ඉතින් ඒගොල්ලෝ වත් එක හොඳට හිතවත් කෙනෙක් වෙන්න ඕනේ. කොහොම හරි ඔයාලා try කරන්න. අද ඉඳලා ඔයාගේ වැඩේ කරගන්න බලන්න. යාළුවෝ ඉන්නවද මේ වගේ හොයලා බලන්න. ස්පොන්සර් කෙනෙක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම තව සමහර අය කියන එකක් තමයි මම අවුරුදු 4ක් 5ක් 31 දිගටම ඇප්ලයි කරනවා. ඉතින් කිසිම සාර්ථකත්වයක් නැහැ නේ. මේක කිසිම වැඩක් වෙන්න තියඩ බොරු වැඩක් කියලා. ඉතින් මේකට කියන්න තියෙන්නේ මේක ලොතරැයියක්. ඔයාලා ටිකට් ගන්නවන්නේ සාමාන්‍ය ලංකාවේ එහෙම තියෙන ටිකට්. ඉතින් ඒ ටිකට් ගන්න හැමෝටම දෙන්නේ නැහනේ. ඒ වගේ තමයි මේක ලොතරැයියක්. මේක ඇදෙන වෙලාවක් තියෙනවා. ඉතින් මේක ඇදෙන කෙනාට ඇදෙනවා. සාමාන්‍ය ලංකාවේ 2000ක් 3000ක් විතර අවුරුද්දකට වින් කරනවා. ඉතින් ඒ අතරේනොත් ඊට පස්සේ ෆිල්ටර් වෙලා අඩුපාඩු වලට රිජෙක්ට් වෙලා සාමාන්‍ය පිරිසක් ඇමරිකානුවට යනවා. ඉතින් ඒක ඕන අවුරුද්දක සිද්ධ වෙනවා. ඉතින් ඔයාගේ වාසනාව අනුව ඔයා අවුරුදු කීපයක් ඇතුළත දාලා එනවද නැද්ද කියන එක තීරණය. සමහර අයට දාපු පළවෙනි පාරෙන් වෙනවා. සමහර අයට අවුරුදු 10ක් 15ක් ගිහිල්ලත් වෙනවා. ඉතින් ඔයාට ලොකුවට බිඳන් වෙන දෙයක් නැහැ නේ. ඡායාරූපයක් ගන්න විතරයිනේ තියෙන්නේ. ඉතින් ඒක දාලා ඔයාලා try කරලා බලන්න. ආවොත් අලිය ගියොත් වචනයක් කියනවනේ. ඉතින් ඒ වගේ try කරලා බලන්න. ඊළඟට මට මතක් කරන්න තියෙන ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ කීප දෙනෙක් අහපු ප්‍රශ්නයක්. අතන ඔයගලන්ගේ marital status දානකොට සමහර අය widow,
සමහර අය ඩිවෝස් සමහර අය ලීගලි සෙපරේට් හැබැයි මේ සමහර අයට තියෙනවා ඒගොල්ලෝ ඩිවෝස් වෙලා නැහැ නමුත් නිකන් ඉන්නවා වෙන් වෙලා ඉතින් මම මේ වීඩියෝ එකෙදිත් කිව්වා එහෙම වුණොත් එහෙම ඔයගලන්ට අනිවාර්යෙන් වාගේ පාර්ට්නර්ගේ ඩීටේල්ස් දාන්න වෙනවා මොකද ඔයාලව ලීගලි සෙපරේට් වෙලා නැත්නම් ලීගලි ඔයගලන්ට සම්බන්ධ ඩොකියුමන්ට් එකක් තියෙනවා නම් විතරයි ඔයාලට අවස්ථාව තියෙන්නේ එතනදී ඒ අදාළ කාරණාව තෝරලා යන්න මොකද නැහැම නැතුනොත් ඔයාට අනිවාර්යෙන් විවාහක කෙනෙක් විදිහට තමයි යන්න වෙන්නේ ඉතින් ඒ තොරතුරු දාන්න සිද්ධ වෙනවා ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් අහලා තිබුණ දෙයක් අර ලබන අවුරුද්ද වෙනකොට ඔයාගේ ස්ටේටස් වෙනස් වෙලා තිබුණොත් ඒ කියන්නේ මැරිඩ් වෙලා හරියට නැත්නම් ළමයි හම්බෙලා තිබුණොත් එහෙනම් මොකද කරන්න කියලා ඉතින් එතකොට ඔයාලට දැන් තියෙන සිතුේෂන් එක දාන්න මම මේ වීඩියෝ එකෙදිත් කිව්වා ඔයාලා දැන් තියෙන දේ දාලා ලබන අවුරුද්ද වෙනකොට ඔයාලා වින් කරනකොට වෙනස් වෙලා තිබුණොත් එහෙම ඔයාලට පුළුවන් DS260 කියලා ෆෝම් එකක් එතනින් පස්සේ ෆිල් කරන්න තියෙනවා ඒකෙදි ඔයාලට මේ අප්ඩේට් එකෙන් පස්සේ ඒ කියන්නේ මේ වින් කරාට පස්සේ සිදු වෙලා තියෙන සියලුම වෙනස්කම් ඇතුළත් කරන්න පුළුවන් ඉතින් ඔයාලා මේ අවුරුද්දේ ඇප්ලිකේෂන් දානකොට ඔයාගේ නම වැරදුනා නම් ඒකත් ලබන අවුරුද්දේදී වින් කරලා තිබුණත් හදාගන්න හැකියාවක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා වරද්දලා දාන්න එපා. ඔක්කොම බලලා දාන්න. ඒ වගේම උපන්දින මේ හැමදේම ලබන අවුරුද්දේ වින් කරාට පස්සේ එන ඇප්ලිකේෂන් එකේදීත් ඔයගලන්ට හදන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි මම ඔයගලන්ට අද පැහැදිලි කරන්න ගත්තේ. ඇත්තටම ඊයේ ඉඳලා අහපු ප්‍රශ්න අතරින් මම මේ මතක ටික ඔක්කොම එකතු කරලා ඔයගලන්ට කරගෙන ආවේ. තවත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් ඒවෙන් වැදගත්ම ටික ඒ කියන්නේ මම ගොඩක් ඒවට කමෙන්ට් කරලා රිප්ලයි කරා. නමුත් ඊට පස්සේ හැමෝටම ආයෙත් වැදගත් වෙයි කියලා ඔවශ්‍යන ටික ඔක්කොම අරගෙන ආවිල්ලා තමයි මේ කතා කරේ. එනවා ඉතින් අදට වීඩියෝ එක අවසන් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න මේ ප්‍රශ්න තියෙන අයට පිළිතුරු ටික ලබා ගන්න. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න කියන පණිවිඩයත් එක්කම අදට සමු ගන්නවා. අපි තවත් දවසක මේ වගේ තොරතුරු එක්ක හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.